එන්නේ ඒත් එක්කම මව්බියන් පුවත්පත් අතර දැන් මේ අටලොගම සමහරක් පිරිසකට හැදිච්ච ලෙඩේ තිහාරියටත් හැදිලා කියලා අද මව්බියන් පුවත්පත් වාර්තා කරනවා අපි බලමු මොකද්ද ලෙඩේ ඇයි එහෙම කියන්නේ කියලා තිහාරියටත් අටලොගම ලෙඩේ හැදේ කොමුදු පුරුෂාන්ත තමයි තොරතුරු වාර්තා කරලා තියන්නේ අද මව්බිම ජාතික පුවත්පත් වෙරුවෙන් තමයි මේ තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ නෙට්ටබුව තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පවසනවා ඒ මහතා කියන්නේ පසුගිය 7 වනදා PCR පරීක්ෂණ කිරීමට උත්සාහගත් අවස්ථාවේදී එම ජනතාව විරෝධය දැක්වූ බව පසුව එහි මෞලානා කෙනෙකු සමග සාකච්ඡා කර එය සමතේකට පත් කර ගැනීමට ක්‍රියාමාර්ගයක් ගත් බවද ඒ මහතා පැවසුවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ අටලොගමින් ලබා දුන් වැරදි පූර්වාදර්ශයේ තිහාරියටත් ගිහිල්ලා. දැන් මේක මේ 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 ලෙඩේ මේක රෝගය මේ රෝගය අපි ಜಾති වාදයේ කෝණයෙන් ආගම් වාදයේ කෝණයෙන් එහෙම නැත්නම් ಜಾතියින් ಜಾතියින් විවිධ කෝණයෙන් ආගම් ආගම් විවිධ කෝණයෙන් බලන්න ඕන දෙයක් නෙමෙයි. දැන් සිංහල බෞද්ධයෙකුට වැළඳෙන වෛරසෙම තමයි හා මුස්ලිම් ජනතාවට වැළඳෙන්නේ. මුස්ලිම් ජනතාවට වැළඳෙන වෛරසෙම තමයි හිතපත් දමිළ ජනතාවට වැළඳෙන්නේ. නැතුව මේ වෛරසය ජාතියෙන් ජාතියෙන් වෙන විදිහකට සලකන්නේ නැහැ. ඒ නිසා වෛරසය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අපි ಜಾති ආගම් කුල සියල්ල ભેදකින් තොරව ඒ දේවල් පැත්තකට දාලා සිද්ධ කරන්න ඕනේ. අපි දැන් අටලොගම දැක්ක මේ බරපතල තත්ත්වය COVID-19 ප්‍රිවෙන්ෂන් කමිටිය එක හරහා දැනුවත් කිරීම තුලින් ජනතාව පැමිණීමක් වෙනවා ඊට අමතරව ව්‍යාපාරික ප්‍රජාවත් සෑහෙන පිරිසක් අද සහභාගී වෙනවා ඒ වගේම මහජනතාව විදිහට කොමියුනිටි සෑම්පල්ස් ගන්න අපි ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් සෑම්පල් ලබා ගන්නවා ඒවටත් උදව් කරනවා ඒ වගේම මූලිකව විදිහට කියන්න ඕනේ ඊයේ රෝගීන් 21 දෙනෙක් වාර්තා වුණා ගොඩැල්ල තිහාරියාවට ග්‍රාම නිලධාරී වසම් මූලික වශයෙන් තුනක ඒකෙදිත් මූලික සහයක් දැක්වුවා මේ රෝගය තිහාරියෙන් නැත්තටම නැති කරගන්න උදව් කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ ඇත්තටම නිතරම මට තිහාරිය ජනතාව විදියට සියලු දෙනාම මූලික වශයෙන් පල්ලි 14 උදව් කරනවා අර ප්‍රිවෙන්ෂන් කමිටි එක විදියට අද දින 12යි අද දින 8 වෙනිදා මට මේ කමිටු අරහා ප්‍රධාන වශයෙන් මූලිකව උදව් කරලා සෑහෙන ප්‍රමාණයක් ගෙනල්ලා දීලා තියෙනවා ඒ පිළිබඳ ස්තුතියි මට මූලිකව කියන්න තියෙන්නේ අපි දෙන සෞඛ්‍ය පිළිවෙත් නිවැරදිව ඔබ සියලු දෙනාම අනුගමනය කළා ඒවට සහාය දක්වලා අවනත වෙලා මේ රෝගය ඔබ තුලින් ඉවත් කිරීමට අපිට සහාය වන්න අපි ගැන විශ්වාසය තබන්න අපි ඔබ වෙනුවෙන් අපිට ප්‍රජාවක් විදිහට ජාති ભેද නැ ආගම් ભેද නැ මම නම් ඇත්තටම මේ තිහාරිය ජනතාවත් එක්ක මට ඒ කට්ටිය එකින් මාත් එක්ක ඉන්නවා ඒක මම දන්නවා